दुख गिन रसकल धन हर खमति निकमेन निरयत नरयन सिरिति दुख देन अंबुदारुवन नीति रखिति मुख देन तिरिसिदु सिल नोम रखिति මේ ඔබ ගැන ලියවෙච්ච හොඳ කර්මස්ථානය. මායි කියන්න. දුක්ගෙන රැස්කල දනහැර කැමති නික්මෙන නිරයට නරයන් සිරිති. දුක් දෙන අඹුදරුවන් නිති රකිති මොක් දෙන පිරිසිදු සිල් නොම රකිති. බලන්න ඔබ ගැන නිවේද කියලා තියෙන්නේ කියලා. ඔබගේ ජීවිතය ගැන. දුක්ගෙන රැස්කල ධන හැර කැමති බොහෝම කැමැත්තෙන් මහා දුකක් විඳගෙන මහා ධනස්කන්ධයක් රැස් කළා. ගොඩ ගැහුවා. ඉඩමකට යට කළා. ඔබ එහෙම කියන්නේ? ඒ සල්ලි ටික අපි ඉඩමකට යට කළානේ. හරියට හරිය කියන කතාව. ඒ සල්ලි ටික ඉඩමකට යට කළා. දැන් ඒ ඉඩමේ ජීවත් වෙන්නේ කවුද? ඔබට මේට අද්දැව් 7කට කලින්. පපුවට පිහියෙන් ඇල්ලා පෙති 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 ගහපු. අන්නියා. දැන් ඔබ යට කරපු ඉඩමේ ජීවත් වෙන මේ දවස්වල. එයා තමයි ඔබේ මුණුබුරා. සංසාරික ජෝක්ස් සංසාරේ විහිළු. තව එකක් වාහනේට යට කළා. එහෙමනේ කියන්නේ. හරියටම කියනවා. අර්ථ සහිතව කියන්න පටන් ගන්න දේ ඉඳලා. මහ මාරුවෙන් අපි දෙන්න හම්බ කරගත්ත සල්ලි ටික අපි වාහනයකට යට කළා. ළමංගේ අධ්‍යාපනයට යට කළා. ඔක්කොටම යට කළා. පිනක් දහමක් කරගන්න මාත්‍රයක් තියාගත්තේ නැහැ. යට කළා. තව ටිකක් account එකේ. ඔබ මලහම බැංකුවෙන් ඔබගේ අන්තිම කැමති පත්‍රයේ හෙවත් විල් එක බලලා ඔබගේ නම අයින් කළා. ඒ තීරුවේ type කරනවා ඊළඟ උරුමකාරයාගේ නම. ඒ ඔක්කොම හම්බ කළේ කවුද? ඔබ. ඒව හම්බ කරන්න පව් කළේ කවුද? ඔබ. මහන්සි වුණේ කවුද? ඔබ. ඔබ ඔක්කොම කළ රැස් කළා. ඒ ඔක්කොම අතහැරලා. නික්මෙන නිරයට නරයන් සිරිති. මේ නරයන්ගේ සිරිත තමයි. අර ඔක්කොම මහන්සියෙන් හම්බ කළා කොහොම ගත්ත ටික අතහැරලා. කොහෙට යනවද? නරකාදී වලට යන එක. ඇයි? තියෙනේ මම පිනක් දහමක් කරගත්තේ නැහැ. ඊට පස්සේ තව ලස්සන එකක් වෙනවා. දුක් දෙන අඹදරුවන් නිති රකිති. අඹදරුවවට සැපද දුන්නේ දුකද දුන්නේ? ඇත්ත කියන්න. ඇත්ත තමයි යෝනේ. ඇත්ත කියන්න. දුක. ළමයා ඉස්කෝලේ දාන්න එක සැපයිද? කවන එක සැපයිද? මාත් යන කන්න දෙන එක සැපයිද? නෝනාට බඩු ගේන එක සැපයිද? නෝනාව ෂොපින් එක යන එක සැපයිද? නෝනාත් එක ට්‍රිප් යන එක සැපයිද? ඔය එකක්වත් සැපයිද? නැහැ. ඔය ඔක්කොම මහා වෙහෙස කර දේවල්. දුක් දෙන අඹදරුවන් නිති රකිති. හැම තිස්සෙම කෝ පුතා? දූ තාම ආවෙ නැද්ද? යන්න මම පන්ති කාඩ් කියලා දරුවව එක්කන් එන්නම්. කො අම්මා වෙන්නේ නැද්ද පුතා තාම? දුක් දෙන අඹදරුවන් නිති රකිති. මොක් දෙන පිරිසිදු සිල් නොම රකිති. ඔබට මොක්ෂේ උදා කළ දෙන යහපත සතුට සැනසුම උදා කළ දෙන සීලය. නැත්නම් මේ දහම් කඳ වඩන්න
රැකගන්න මාත්‍රයක්වත් උත්සාහයක් නැහැ. උදේට තුන් පාරක් කෑමට පෙර, රැට තුන් පාරක් කෑමට පසු ගන්න. ඔය දේත හැමදාම ගන්න. කාලයක් ගන්නකොට පෑදිලයි මොලේ. දිගටම ගන්න. ප්‍රතිඵල ඒ කාන්තේම ලැබෙයි දිගටම ගත්තොත්.